ඔබ සැමටම ආයුබෝවන්. අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ දුප්පත් පවුලක උපන් ජැක් නැමැති ළමයා තමන්ගේ තාත්තගේ නම්බුව රකින්න යෝධෙක් සමග සටන් කර ජයගත්ත හැටි කියවෙන කතාව. ඒකේ නම ජැක් සහ මායා බෝංචි වැල. ඉස්සර කාලෙක බොහොම දුප්පත් කනවැන්දු ස්ත්‍රියක් ඇගේ එකම පුතාත් සමග කුඩා පැල්පතක වාසය කළා. පුතාගේ නම ජැක්. කල්යන්න යන්න ඔවුන් අන්ත දුප්පතුන් වුණා. ඇයි අම්මා? කෑමටවත් දෙයක් නැති තරමට. මන් දන්නේ මොනවා කරන්නද කියලා. මොකද උනේ? උනේ අපේ මේ ජීවිතේ. මන් දන්නේ මොනවා කරන්නද කියලා. කන්නේ අහක දාන කුණරොඩු වලේ ඔක්කොම තෙමෙනවා. ඉඩම පාරු වෙලා ගිහිල්ලා කිරි බින්දුවක්වත් ගන්න බෑ පේලදෙනගේ. මට තේරෙන්නේ නෑ. කිරිනේ? ඔව්. ඇයි අම්මා කිව්වේ නැත්තේ? මම හෙට උදෙන්ම නැගිටලා එළදෙනගෙන් කිරි දොවලා අඩු ගානේ බෝතල් 6ක්වත් ගන්න බලනවා. ඇත්තමයි අම්මා. වැඩක් නෑ ජෙක්. අපි ආරියටම වැටිලා ඉවරයි. අම්මා අපි වැටලා නෑ. අපේ හොඳ කාලේ ළඟදිම එයි. මම ඉන්නේ. මොන කරදරයක්වත් නැහැනේ. ඔබේ තාත්තා ඉන්නකොට ඒ වගේ නිවිච්ච කරුණාවන්තම මේ ලෝකේ ජීවත් වෙන වාසනාව තිවිච්ච කෙනෙකුට වෙච්ච දේ. මොකද උනේ? හැමදාමත් උතනට ඇවිත් කතාව නවත්වන. කියන්න පපුව වාවන්නේ. ඒක බොහොම භයානක සිද්ධියක් පුතේ. සිද්ධිය කියන්න අම්මා. කොහොමද තාත්තා මැරුන් කියවේ? කියන්නකෝ අම්මා. කොහොමද තාත්තා මැරුනේ? ළමා වෙන්න පුතා අහන්න එපා ජැක්. අම්මා තාත්තා නිර්භීත කෙනෙක්ද? ඔව් පුතේ. නුඹේ තාත්තා බොහොම නිර්භීත කෙනෙක්. ඇත්තද? එහෙම වෙන්නේ නැති මට තියෙන ඔය වගේ හැඟීම්. මට හවුනොත් තාත්තට හිරියර කරපු එක මම සුනු විසුනු කරලා දානවා. තාත්තා වෙනුවෙන් පලි ගන්නවා මේ ජැක්. අම්මා මම තව එක ප්‍රශ්නයක් අහන්න තාත්තා ගැන. එපා පුතා. එහෙම නෙපා. මම නිකමට එව්වේ. අම්මා අම්මා ජැක් මේ බලන්න. මම කිව්වනේ අද මොකක් හරි වැඩක් කරනවා කියලා. මේ බංකුව මේ ඉලදෙන කිරි දොල දෙන්න. කිරි ටිකක් දොවා ගන්න පුළුවන් වුණොත් හොඳයි. කිරි දොවා ගන්න බැරි වුණොත් නම් අද මුව විකුණන්න තමයි වෙන්නේ ජැක්. පොඩ්ඩක් ඉන්න. ඉන්න පොඩ්ඩක්. මම දන්නා මූ කැමති නෑ වගේ අද දෝනවට. හෙට පුළුවන් වෙයි. නෑ 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 ඒක කරන්න බෑ. හෙට එළදෙන මෙහෙ නෑ. මොකද පුතා අද ගෙනින් ඕක විකුණන්න ඕනේ. තේරුණාද? අම්මා මේක පවුලේ කෙනෙක් වගේනේ වැස්ස කාලේ ඉඳන්ම හැදුනේ. මගේ මිත්‍රයා. පුතාට සල්ලි තියෙනවා නම් තියාගන්න. එහෙනම් කරන් දෙයක් නෑ මිත්‍රයා. අපි යමු. පුතා දැන් ඕකව ගෙනihin තව මේ පොලට විකුණන්න ඕන. හැබැයි රුපියල් 200කට අඩුවෙන් ගන්න නම් එපා. රුපියල් 200ක්? ඔව්. අම්මට පිස්සුද? මේකට රුපියල් 500ක් ගන්න බැරිය. හීනෙන්. පුතා හොඳ ළමයා. හැබැයි
අහසෙ මාලිගා හදන එක තමයි වැරද්ද පුතා. අම්මා මං යනවා අම්මා. ඉතින් ජැක් එළදෙනත් අරන් හිමින් හිමින් බොහෝම අකමැත්තෙන් පොළට යන්න පටන් ගත්තා. ආයිබුවන් ජා! උබේනෝ දැක්කෙම නෑනේ. මම ආවේ මේ අඩිපාර දිගේ මෙතනින් පල්ලෙහාට බැස්සා. මම හුඟ දුර ඉඳලා ආවේ ජැක්. කොහොමද මගේ නම දැනගත්තේ? මේ පැත්තේ ජැක්ලා හුඟක් ඉන්නවා. මේ ජැක්ලා, අරේ ජැක්ලා, ජැක්ලා හැම තැනම මටත් ජැක් කියලා කියන්න. හරි, දැන් මට යන්න තියෙනවා. මං යනවා පොළට. මං යනවා මේ ඉලදෙනෙක් උනන්න. හමු වීමක්නේ. මමත් මේ හොයන්නේ හොඳ ඉලදෙනෙක් තමයි. ඇත්තමද? ආව්! මගේ බොරු නෑ. මම හොය හොය දුර ඉඳලම ආවේ. මේක නම් හොඳයි වගේ. ඒ ගැන නම් කිස්සකයක් නෑ. ආව්! මටත් පේනවා. හොඳ දත්. හොඳ කන්. හා! කොහෙතකොට මේක මුගේ ඈ? තියෙන්නේ නැත්තේ මේක මට හොඳයි. පන්සියෙන් සතයක් අඩු නෑ. පන්සියක්? හොඳයි එහෙනම් මාරසීය. තුන්සීය? මම කියන්නම් ජැක් මේක හන්ද. මම ඔබට දෙනවා බෝංචියට මෙන්න මේ ඉලදෙනට. මොන පිස්සුවක්ද? හිතුවද මං මෝඩයෙක් කියලා? පහක් වේලිච්ච බෝංචියට මේ වටන සතාට? අපියන් මෙතන තවත් කාලෙ ගත කරන්න තුර. මේ නිකම් බෝංචියට නෙවෙයි, මේවා මායා බෝංචි. මායා? මට පේන්නේ නිකම් බෝංචි වගේ. හැම එකම පේන විදිය නෙවෙයි. මේවා මායා බෝංචි කිව්වා? බෑ, සල්ලි ගන්න ඕනේ මගේ ඉලදෙනට. හොඳයි, එහෙනම් එපා මායා බෝංචි. ඒක හරි මෝඩයි. මට බෑ. මම මෙහෙම කරන්නම් ජැක්. මම ඉලදෙන අපිට දෙන්නම් මේ බෝංචි මායා බෝංචි ඇත නුනොත්. හෙට මෙතනදිම ඉලදෙන දෙනවා අපිට. මේව මායා නුනොත් ඉලදෙන අපිට දෙන පුරුදු වෙනව නේද? මම දෙවුරනවා. හොඳයි, එහෙනම් මං ගන්න. ලදන මං ගත්තෝ. හොඳයි, ගිහින් එන්න යාළුවා. ගිහින් එන්න. එළදෙන හොඳින් බලා ගන්න. මං ආවම්මා. ඔච්චර විගහට? ඔව්. ඉතින් මොකද? එළදෙනව වික්කද? නැතුව? එළදෙනට කීයක් ලැබුණද? කියන්න දරුව කීයක් ලැබුණද? කියන්නම්. රුපියල් 200ක්වත් ලැබුණද පුතා? ඇයි? දරුවනද රුපියල් 100ක්වත්? ඊට වැඩි. ආ, එහෙනම් ඊට වැඩි? රුපියල් 100ක්? වැඩි. රුපියල් 100කට වැඩියෙන් ලැබුණා. අපිට එනම් මාසෙට හොඳට කන්න පුළුවන්. අපිට ඊට වඩා මොනවද වටින්නේ පුතා? බෝංචි. මොනවද ඔය? බෝංචි. බෝංචි? මේව නිකම් බෝංචි නෙමෙයි අම්මා. මායා බෝංචි. මට දුන්න මායා බෝංචි පහක්ම එක ඉලදෙනෙකුට. මායා බෝංචි. ඔව්. ඔව්. ජැක් මට පෙන්වන්න ඔය මායා බෝංචි පොඩකට. කෝ බලන්න. කෝ මෙන්න බෝංචි. බමා මෝඩ ළමෙක්. මේනො ඒලදෙන විතරයි ගේ හරිය වටන දෙකට තිබුණේ. කොහෙද මේ මොලේ තියෙන? කොහෙද මේ මොලේ? අම්මා, මේ මායා බෝංචි නෙමේ. මං හෙට ගිහින් ඒලදෙන ගෙනත් දෙන්න. ලා කරලා වංච කරලා ඒ මිනිහා අපිටයිද? අපිටයිද මේ මිනිහා? අම්මා, මොකද උඹ කවෙන් කලේ? දැන් අපිට සල්ලිත් නැහැ, ඒලදෙනත් නැහැ. ඇඳගෙන බඩගින්නේ. නිදාගන්න යවුවා. ඒත්
ජැක් නින්ද නැතුව උණු දේ ගැන හිත හිතා ඉන්නකොට ඔහුට ඇහුණා ඔහුගේ ජනේලෙන් පිටත අමුතු අමුතු සද්ද. මායාබූංචි මම දැනගත්තා. බූංචි වෙලත් අහසටම ඇදිලා ජැක් මේක දිගේ නගින්නට පටන් ගත්තා. හොඳකට ගියේ ඔහුට වැල්වලට නගින්න කිසි බයක් නැතිවීමයි. ජැක්, 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 කොහෙද පුතා? කොහෙද ඉන්නේ? මේ ළමයා කොහෙන් ගියාද මං සෑබෑට? කොහෙ ගියාද? මාව බය කරන්නේ? මම බය කරන්න තැත් කළේ නැහැ. බය නිමි ගැස්සුනා. මගේ නම දන්නේ කොහොමද? ඔව්, මේ පලාති හැම තැනම ජැක්ලා. මම හිතුවා ඒක නිසා. අපි මේ කොහෙද? අතරමං වෙලාද? නෑ, මම එහෙම වෙලා නෑ. මම මේ ඉන්නේ කොහෙද? මම ඔහිව දැකල පුරුදුයි. මම හැම තැනම ඇවිදිනවානේ. ඇත්තටම මම කවුරුවත් අඳුනන්නේ නෑ. මම තනියම මයි ජීවත් වෙන්නේ. ඔහෙට තේරුණාද? මම ළඟතියාව මෙහාට පුතුම දේ ඇති රටක්. අහසට උඩින් ඇති පලාතක්, ලස්සන ලස්සන පරිසරයක්, අත්තුණු පලාතක්. හරිම ලස්සනයි. ඒත් බලාගෙන මේ ලස්සන පුදුමාකාර රාජධානිය පාලනය කරන්නේ බොහොම බොහොම නපුරු යෝධෙක්. ජීවත් වෙන්නේ අර බලකොටු. බොහෝ කලක් මේ යෝධයා මේ පලාතේ මිනිස්සු බය කරගෙන ජීවත් වෙන්නේ. ඒ මිනිස්සුන්ගේ හැම දෙයක්ම හොරකම් කරගෙන ගොඩ ගහගෙන ඔක්කොම මෙහෙ වසන අය බියෙන් ජීවත් වෙන්නේ. මට බඩගිනි. මේ කොහෙද කන්න පුළුවන්? කොහෙද මෙයාගේ? මේ ගැන සීරුවෙන් කල්පනා කරලා බලන්න ඕනේ. කව්
ගේ තට්ටු කරන්නේ මම මේ ජැක් එක්කු හරි නිර්භීත ළමයෙක් නැත්තම් මහ මෝඩෙක් මං කියන එක තේරෙනවද? යෝධයක් හරි පොඩි ළමයි ගිලින්ද ඒක කවුරුද දන්නවා? පොඩි ළමයි ගිලිනෝ ඔව් ඒක තමයි යන්න කියලා යන්න යන්න ඒ උනන් මට හරි බඩි ගිනි මම දවල්ට කාලත් නැහැ රැට කාලත් නැහැ ඒකයි ඒ උනත් දැ යෝධයා වැඩ ඇරිල කෑම දෙන්න වෙලාව දැ යන්න යන්න හොඳයි මම කණ්ඩ දෙන්නම් හැබැයි ගේදොර වැඩ පල කරන්න ඕනේ හාතිද ඇත්තටම මට ගේදොර වැඩ බෑ බෑ එහෙන යන පොඩ්ඩක් ඉන්න මං ඉගෙන ගන්න කැමති අන්න හොඳයි එනවා මේ වැඩ කරනව කණ්ඩ ඕනේ නෑ අවිලාවත් ගිහිල්ල යෝද යහොන්නයින වකෑමට උඹට බැහැ ඉන්න බෑ උඹ මොකිර තමයි මං හැංගින්න හොලා දාස අර කොහු කවන්න බෑ ඔබෝය පොස්ස අරම් පාලියන් රාමය ඉක්මනට 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 කද්ද කොරන්න එපා අද මොකද නිකං වැඩ කොහමද ඔක්කොම එකයි ගොමක් නැති කළා කලේකට ගිනි තිබ්බා පොඩි උන් දෙන්නේ කිල්ලා කලේකට ත්‍රී වයි ෆෝ මට මිනිස්ටර් ලෙස ගන්නවා මේ කොහෙල් අරියති මට ඕන මට මිනිස් ලෙස ගන්නවා මට ඕන කලබල වෙන්න එපා මෙහෙ ඇති මිනිහෙක් නෑ ආවනම් අඩි ලකුණු තියෙන්න එපැයි මගේ කුසියට කවුරුත් දෙන්නේ නෑ මන් දන්නවා සුවඳ මොකද කියලා තම්බපු ගෝනලු ගෝනලු වල්තම දුවේ කියන්නේ ඇත්තමයි ගෝනලු මතක දෙදාගෙන ගෝනු එදා මං ගෙලාව ගෝලා නේද ඔන්න කැමති විදිහට තමයි කුණ්ඩා අත හොද්දට කණ්ඩ ඕන හැබැයි වෙඩියෙන් ඕන බය වෙන්න එපා ඇති වෙන්න තියෙනවා හිමින් කණ්ඩ තව තියෙනවා තව ඕනම් ඉල්ලන්න කටු කටු දහන්න එපා බිම පොර පිහදාන ඉවර යන්න හොඳ කොල්ල ඇතියන්ට හොඳයි කිව්වා හොඳ ගෝන ලේසි නෑ උයන්ඩ හොඳ බුරුලයි මොකු පොගේ රත්තරම්මල් ඕලා
ඔය රතරන් කාසි අද ඕන්නෑ මට මගේ රතරම් වල ඕන කාසි කනින්ද මේ නේ රතරන් ඕක ගනිනව හැමදාම මම යන ඇඟ හොදවන්න වැඩම කරලා දාරිය කල් දෙකයි එකයි දෙකයි එකයි දෙකයි එකයි දෙකයි තුනල් හතරයි මතක නැද්ද ඔව් හරි ඔව් තුන හතර ඊළඟට මොකද්ද පහයි හයයි එකත් හයි අටයි අටයි ඊළඟට නවයයි දහයයි මේවා මේවා පස්සේ කඩිනවා යෝධයාට සල්ලි ගණලම නිදි මතත් ආවා ටික වෙලාවකින් යෝධයාට හොඳටම නිින්ද ගියා ජැක්ට තේරුණා මෙතනින් පැන ගන්න හොඳ වෙලාව කියලා Como un atrás? ¿Cuándo acabamos? ¿Cómo que un atrás? ¡Mate, mamá, dame! ¡Mate, no le di, mule! ¡Mala teca, caudo, recam, canela! ¡Manti, mo, el día de grande, pa' higiera! ¡Caudo, recam, canela! ¡Ay, yo, dame, que viniste, pa' mono, de carane, ah! ¡Mamá! ¡Mamá, yo, raba, uno, y caudé, que te canela! ¡Ulio, palanoa! ඔයදෝ කැංගලයිනේ උත්සලක් ගන්නවා පොළවේ ඔයෝතෝකව නගලන්නේ පාටේ අරගෙන මොකද කෑ ගහන්නේ ඕඩ කවුද කවුද එන මොකද අනි 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 මම කියන්නම් වෙච්චදී අනුමානයක් නැහැ ඔහේ ගෝණ මාස් ගිරිනකොට ඒකත් ගිරලා එහෙමද උනේ ආව එහෙම තමයි කණ්ඩ ගිහම ගිරබල යනවනේ ඔන්නෝම ඉඳ කනේ ඉඳ පාඩකට මගේ රටරා දුක් වෙන්නේ පාතව කාගෙන් අර හොරකම් කරගන්න පුළුවන් හොරකම් කරපු එකාව මම මරනවා ඒක විතර කරන්නේ කාටවත් හොරකම් කරන්න බෑ යෝධයාගේ මේකට පිස්සු අම්මා
සේරම කිව්වා ඒත් පොඩි පොඩි සිද්ධි කිව්වේ නෑ අම්මට තේරෙන්නේ නෑ කියලා හිතලා ඉතින් ඔවුන් කාලයක් බොහෝම සතුටින් ජීවත් වුණා ගේත් හොඳට හදාගෙන ඇඳුම් පැළඳුම් අරගෙන හොඳ කෑම බීම භුක්ති විඳා ජැක් අම්මත් එක්ක කිසි ඉතිරි කිරීමක් නැතුව වියදම් කළා. සල්ලි ටික ඉක්මනින් ඉවර වුණා. මම දන්නවා. අපිට ඕන තරම් බඩු තියෙනවනේ. මේවා අපි විකුණමු අම්මා ඔක්කෝම. කවුරු ගන්නවද ඕවා? මේම කරමු. අපි මේවා සුද්ධ කරලා පාරේ අයින් තියමු. දැන් මේමක් ගාලා අඩුවට දෙනවා කියලා. හොඳද අම්මා? අම්මා මං ආයි නගින්නම් බෝංචි වෙලේ නෑ ඒ පාපුතා එක බහානිකයි වෙන මොනවා හරි දෙයක් කරන්න පුතා දැන් අපි බලමු ජැක් මොකද කළේ කියලා අහුනොත් ලොකු කරදරයක වැටෙන බව දැනගෙනත් ජැක් බෝංචි වෙලේ නැවතත් නගින්න තීරණය කළා බලකොටුවට මොනවද ගන්න පුළුවන් බලන්න ගත්තට කමක් නෑ තමන්ට අයිති දෙන්නේ නෑ මේ මොකුත් නෑ ඒක අමතක කරන්න ඒක අමතක කරන්න මොනවද මට අයිති දෙ නෑ 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 මොනවත් නෑ ඔයා වීරේ කිව්වා නෑ නෑ වෙන මොකුත් කිව්වේ නෑ ඔහ් මේ මීදුම මගේ මොලේ ගිහින් ඔහ් දැන් ගමන ගියත් හොඳයි නේ මට දැන් යන්න ඕනේ මට ගොඩාක් වැඩ තියෙනවා ජැක් මතක නැති වුණා නේද ඌ ඇත්තමයි සමාවෙන්න ස්තුති බොහොම ස්තුති මං යන්නම් නෑ ජැක් නෑ ඔහොම බලකොටුවට ගියොත් ඔබව හඳුනා ගනි ඔව් හරි ඒ නිසා ඊගෙන හිතුවේ නෑ මං දැන් විස්මාරු කරන්න ඕනේ මේක බලන්න මට අඳුනන්න බෑ මටම අඳුනන්න බෑ මටත් අඳුනන්න බෑ ඔබව අඳුනන්න බෑ කොහෙද ගියේ කොහෙද ජැක් දැන් හොඳට වෙස් වලාගෙන වෙන කෙනෙක් වගේ බලකුටුව පැත්තට ගියා ආයෙමත් ළමයි විහාරද ගිය පාර ළමය හොරකම් කළා මම දැක තියෙනා වගේ අව් අව් නෑ 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 ඉස්සල්ල ළමය කණ්ණාඩියක් දාලා තිබුණේ නෑ රැවුලකුත් තිබුණේ නෑ මට ඇතුළට එන්න දෙන්න බෑ යෝදයා උඹ වත් මරයි මාවත් මරයි
මේම යෝධෙක් වෙලා ඉඳලා වැඩක් නෑනේ මොනවටද නන්නද දෙයා මොකද්ද මම කල්පනා කළා මොයික් මලාම ඒක මලා මොකද්ද මොකද්ද මේක තේරුම වැඩක් නෑනේ අපි ඔක්කොම මැරෙනවා නම් ඇයි මේ ඉස්සර වගේ මූණු හදන්න ඇත්තේ ඒක ඉවර කරන්න කොහෙතකොට අමතක වේවි මොනද ඒකට ආසාවක් නෑ ඕතනකෙන් දිගක ගයින්නේ නැතුව එළියට ගිහිලා රවුමත් දුවලා එන්න එතකොට අමතක වේවි 3 4 4 4 මා මොකද මිනිස්සු හොඳක්කනවා කොහෙද කයින්නේ මම ඕකවල්ලන වාදනං අල්ලලා හැම ගහනවා මගේ කෑම වන සුවඳ හොදිත් ඉදිලා හොඳටම දැන් ඒ මගේ කෑමද බඩගිනි නම් ගිහින් ඉඳ ගන්නවා මට හොලියට බඩගිනි දැන් ඔය කෑව ඇති ගේනවා මට තව බඩගිනි ඔන්න ගෙනවා ඔහොම කෑවොත් මට තව අලුතෙන් හදන්න වෙයි ඒදෝ මගේ රන්ටි කියලා හොඳයි ඔච්චර ඉක්මනට කන්න එපා බඩේට ඔබ හැදෙයි මං උඩට ගිහින් ගේන්න මෙන්න කිකිලි වෙනවනවද මොකක් තෝන්න කෑ ගහනවා දැන්ද තෝ ඒක බැන්න බෝංචි වැලේ නැග්ගට දාපන් ඒත් මෙකෙනාට කිකිලි දැකලා නිහඬව බලාගෙන හිටියා අම්මා පුදුම වුණා රත්තරම් බිත්තර දාන කිකිලිව දැකලා කාලයක් ගත වුණා රන් බිජු දාන කිකිලි මොනවත්වා කෙකර ගානවා ඒකත් ඉවසන් ඉන්න ඔවුන් පුරුදු වුණා අම්මා මට
හැබැයි පුතා මට පොරොන්දු වෙන එක දෙයක් මගේ පුතා ප්‍රවේශම් වෙනවා කියලා පොරොන්දු වෙනවා අම්මා මං කැම ටිකක් ගෙනත් දෙන්න ආයිත් වරක් ජැක් නගින්න පටන් ගත්තා ඒ උස බෝංචි වැල දිගේ කල්ගිය හින්දා වැල තවත් ලියලලා නගින්නත් අමාරුයි ඒ හින්දා නැවති නැවති නැග්ගේ සුබ උදෑසන ජැක් එක්තැනක ඉන්නේ නෑ නේද ඔව් ඒත් මම තිස්සෙම නැහැ අපල්ලා බලන්න බා උස තැන් පෙන්නන්න බෑ ඔව් වැටුනොත් එහෙම හුඟා දුරටම වැටෙන්න වෙයි මට හැම තිස්සෙම හිතෙනවා ඔයා මට නොකියු දෙයක් තියෙනවා කියලා ඉන්න මම කතාව කියන්නම් ජැක් බොහොම කලකට ඉස්සර හිටියා හොඳ නිවිච්ච කරුණාවන්ත නිර්භීත කෙනෙක් ජීවත්තුනේ මේ යෝධයන්ගේ රටේ එයාට හැමෝම ආදරේ ඔහු පරිත්‍යාගශීලි නිසා නමුත් එක දවසක් යෝධයා ආවා එයාගේ ලස්සන මාලිගාවට හැම දෙයක්ම සුණු විසුණු කළා හැමෝම මරලා තියෙන සියලු දේ සොරකම් කළා එයා සතු සියලු දේ අන්තිමට ඉතුරුනේ ඔහුගේ බිරිඳයි අතදරුවයි දැක් ඔබේ පියාව තමයි යෝධයා මැරුවේ මැරුවා ඇයි යෝධයන්ගේ හැටි ඔහොම තමයි ඇයි එහෙනම් මගේ අම්ම මට කිව්වේ නැත්තේ ඒක දුක් සහිත නිසා කියපේක හොඳයි කතාව ඇහුවයින් පස්සේ ජැක් තීරණය කළා බලකොටුවට යන්න හේතුව එයාට පළිගන්න ඕන වුණා මේ නපුරු යෝධයාගෙන් එයාගේ පියාට කළ දරුණු අපරාධයට කොහොමද අයිබෝවන් වලව්වේ ආමු නේද මේ වලව්වේ වැඩක් පළක් තියනවද මට ඕන වැඩක් පුළුවන් කියාට මෙහෙ වැඩ නැහැ මෙහෙ වැඩ කරන්න ශක්තිය ඕනේ ඕ නාකිනේ ගේදර වැඩ ඕනිකම් මට පුළුවන් වැඩක් පළක් දීලා බලන්නකෝ මේ හරි සීතයි මේ කොහොම සීතයි එහෙම අය එළියට වඩා අඩු ඇතිනේ මේ මාව ඇතුළට ගන්න සීතලි වෙවුලනවා මාව ඇතුළට ගන්න මං ඔබට උදව් කරන්නම් මට හොඳයි නිවාඩ ගන්න දෙන්න ඇතුළට හරිං ගන්න හැංගන්න මං කිව්වනේ හැංගන්න හැංගන්න බව කිව්වනේ හැංගන්න හැංගන්න එන්න එන්න මේ මේ රින්ගන්න රින්ගන්න
ඉලිප පත්තු කරන්න කන්නේ නේද මාමා ඔය වෙයිහ වැඩ කරන්නේ නැහැ ආ කොහමද පෝ 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 මටර මිලිස් ගඳෙනවා මේක ඇතුලේ මේව මොකුදු කරියා ඇටජ කුඩු කරලා දෙනවා මෙහාට පොල්ල මට දැන් ඇතිලා බොරුවට ඉව කරනකොට නයි සුට්ටු කළා මට දෙන්න මම ඔයie පො කෑවවල ඉව කරනවා තේරුණාද මට බඩගිනේ ඊනවත් එක විනෝද වෙනවා මම කෑවල ඇති කරන කන් තේරුණාද වාදලි විනෝද වාදලයා වාදලයා වාසනාව
ඒක වාසනාව නෙමෙයි. හා ඔබ නේද? අම්මා මියා තමයි මට මායා බෝංචි දුන්නේ. ආහා. අයියෝ. ඔබ නේද උඩත් හිටියේ? අත්ත තමයි. ඔබට මම මායා බෝංචි වික්කේක. ඒ නුඹ කළද නුඹ දහයෙන්. ඒ බොන්චි වල දකලා නගින්නේ නැතුව හිටියනම් මම මොකකට වත් උදව් කරන්නේ නැහැ. ඒ බොන්චි වල දිගේ නැගේකෙන් පේනවා ඔබේ ඇති සහජ සත්‍යයන් නිර්භීත භාවයත්. ඒ නිසාම ඔබට ඉහළ යාමට අයිතියක් තියෙනවා. ඒ අහස විදගෙන ගිය බොන්චි වල ඔබේ දියුණුවේ ඉන්නේ මග වුණා. මම තාත්ත වගේ වීරයෙක්. මං අපිට දෙනවා ඔබේ දෙයක්. අපි ඉල දින යෝධයා මෙතෙක්කල් හිටියේ ජැට්ටයි අම්මටයි අයිති මාලිගාවේ. ඒගොල්ලු එහි පදිංචියට ගියා. යෝධයාගේ මෙහෙකාරියගේ අනුකම්පා සහගත ගති නිසා මාලිගාවේ වැඩ කළ කරගෙන ඉන්න ඉඩ දුන්නා. එතෙන් පටන් සියලු දෙනාම බොහෝම සන්තෝෂෙන් කාලය ගත කළා.